கௌரவனீய அபிராந்தருமான் சிலபிரவாசரை வேதிக்காவை இன்ன வேதிக்காவை இன்ன ஜாதக ஜனபலவேகய மே பொலன்னாரு டிஸ்ட்ரிக்கே விசாலதம் வியாபாரி பவட அத பத்திலா தீனோ ஏ சதா விசால வேசத்தர போகே சரஸ்வதுர ஏதுலு சகோதரியான் சகோதரவருள் விசால பிரிச வேதிக்காவின்னோ ஏ சிறு தினாகினோ சகபாகிலன் ஆதரணி அம்மல தாத்தல சகோதரவரு சகோதரிய நெத்துலு சிறு தினாகினு தவசர தென் மன் தமிழ்நாசில ஹம்பின் நாவே விசியக்கிந்த பெவத்தன சந்தேதி ஜாதிக ஜனபல வேகிய உடிம்ம ஜெயகிரகண கரல தின்னு இல்லாங்க දැන් මේ ඉන්න දහස් සංඛ්‍යාත ජනතාව දෙස බලපුවාම හරි පැහැදිලි ඉල්ලන්න දෙයක් නැහැ. මොකද කියන්නේ? මොකද කියන්නේ? දැන් මෙතන ඉන්න බොහෝ වැඩිටි අය මීට කලින් ආණ්ඩුව හැදුවා, මීට කලින් නායකයෝ ගෙනාවා නේද? හැබැයි මොකද්ද උනේ? ණය ගෙවා ගන්න බැරි රටක්. ආහාර පාන ටික සපයා ගන්න බැරි ජනතාව ඉස්පිරිතාලවල බෙහෙත් ටික හිඟ වුණා අධ්‍යාපන පහසුකම් නැති වුණා ලෝකේ බාල්දි වෙච්ච රටක් බවට මේ රටපත් වුණා දැන් එනම් අපි මොකද කරන්න ඕන දැන් මේ පැරණි ඉතිහාසයෙන් මිදිලා අපේ රට ලෝකේ පිළිගන්න රටක් පොහොසත් රටක් ජනතාවට හොඳ ජීවිතයක් ලබා දෙන නව ආණ්ඩුවක් අපි හදන්න ඕන සැප්තැම්බර් මාසේ 21 වෙනිදා ඔන්න ඔය ආණ්ඩුව හදමු කියලා තමයි අපි තමුන්නාන්සලට යෝජනා කරන්නේ මේ 21 වෙනිදා ගන්න පැති දෙකක් තියෙනවා ගොඩක් නෑ පාට ඕගොඩක් තිබ දෙකයි තියෙනවා එකක් තමයි මොකද්ද පැරණි අසාර්ථක විනාශකාරී රට දුප්පත් කරපු ඒගොල්ලෝ පොහොසත් වුණු පරණ පාර ඕන යන්න පුළුවන් එහෙම නැත්තම් තියෙන මොකද්ද මේ රට අලුත් දිශාවකට යොමු කරලා ලෝකේ කීර්තිමත් රාජ්‍යයක් බවට පත් කරන්න යෝජනා කරන ජාතික ජන බලවේගී පාර ඔච්චරයි තියෙන්නේ දැන් අපි කල්පනා කරන්න ඕන මේ දෙකෙන් මොකක්ද අපි තෝරගන්නේ මොකද්ද පරණ පාරද අලුත් පාරද නේද අපි තමුන්නාන්සල සහතිකයක් දෙනවා මේ රටේ ජනතාව ආණ්ඩු හදලා ඇති තරම් හෙම්බත්ලා ඉන්නේ ආණ්ඩුව හදලා සතුටු වෙනවා ටික දවසක් යනකොට අනේ අපුයි කියනවා නේද අපි තමුන්නාන්සලට කියන්නේ ආයේ කවදාවත් ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් හදපුවාම කවදාවත් අනේ අපුයි කියන්න නම් සිද්ධ වෙන්නේ මේ සැරේ තමයි තීන්දුව හරියට ගත්තේ කියලා සතුටු වෙන්න පුළුවන් අනේ විශ්වාසය ඒ වැඩේ අපි කරනවා මොකද අපිට ඕන මේ මම හරි මේ වේදිකාවෙන් අපි කිසිවෙක් මේ දේශපාලනේ තෝරාගත්තෙත් මේ ආණ්ඩුව හදන්න ඕන කියලා කියන්නේ අපිට යමක් උපයා ගන්න නෙවෙයි සාති කරලා කියන්නේ අපිට ඕන මේ රට පොහොසත් රටක් බවට පත් කරන්න අපිට ඕන මේ රටේ ජීවත් වෙන ජනතාවට මේට වඩා හොඳ ජීවිතයක් දෙන්න එයි අපේ ගම්වල අම්මලා තාත්තලා මියදෙනවා රස ආහාර වේලක් මොකද්ද කියලා දන්නේ නැතුව මොකද්ද ආහාර වේලක් කියලා දන්නේ නැති අපේ දරුවෝ ඔහේ ගත වෙනවා හොඳ පහසුකම් සහිත පාසලක් කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව අපේ තරුණ තරුණියන් තමන්ගේ අනාගතය පිළිබඳ විශාල අවිනිශ්චිතතාවයකට පත් වෙලා තිබෙනවා කොයි වෙලාවෙද මේ රටින් පණින්නේ කියලා කල්පනා කරමින් තිබෙනවා නිසා සෑම පැත්තින්ම වේදනාවට දුකට පත් වුණු ජනතාවක් ඉන්නවා මම කියන්නේ මේක අපේ પરම්පරාවවත් අවසන් කරන්න ඕනේ නැද්ද අවසන් කරන්න ඕනේ ඒකට අපි ආණ්ඩුවක් හදමු අපි එකින් එක පටන් ගන්න එකින් එක හරි පිළිවෙලකට ඉස්සරලම තමයි මේ රට හදන්න නම් හොරකම් නතර කරන්න ඕනේ නේද හොරකම් කර කර රටක් හදන්න පුළුවන්ද බෑ මොකක් හරි යෝජනාවක් આવොත් බලන්නේ ඒ යෝජනාව හොඳද නරකද කියලා නෙවෙයි ඇමතියට කීයක් හම්බ වෙනවද කියලා
එනිසා මේ විදේශීය ආයෝජන ආවෙත් නේ අපේ රටට. දැන් කියනෝනේ රනිල් වික්‍රමසිංහලා සුද්ධ වඳුරනවා කියනෝනේ. ඒගොල්ලන්ට ජාත්‍යන්තර සබත්තා තියෙනවා. ඕවා කිව්වට මොකද වෙලා තියෙන්නේ? එහෙම ලෝකෙන් ආයෝජන අපේ රටට ආවේ නැහැ. 1978 ඉඳන් මේ 2022 දක්වා අවුරුදු 44. මේගොල්ලෝ විදේශීය ආයෝජන ගෙනත් තියෙන්නේ ඩොලර් බිලියන 22යි. අවුරුදු 44ටම ගිය අවුරුද්ද විතරක් වියට්නාමයට ඩොලර් බිලියන 23යි. හරිද? අපිට අවුරුදු 44ටම ඩොලර් බිලියන 22යි. වියට්නාමයට එක අවුරුද්දක ඩොලර් බිලියන 23යි. ඇයි? අපිට ආයෝජකෙක් ආපු හැටි බලන්නේ ඇමතියට කීයක් දෙනවද? ආයෝජකයට කර්මාන්තශාලාව දාන්න ඉඩමක් ඕන. ඉඩම දෙන්න කීයක් හරි ගන්නවද? ගොඩනැගිල්ල හදන්න බලපත්‍රය ඕන. ඒකට ප්‍රාදේශ සභාවට ගෙවන්න ඕන. මේ ආදී ඔක්කොම ගෙවන්න මොන සුද්දද එන්නේ? එහෙමයි ලංකාව විතරක් තියෙනවද? ලෝකේ තව රටවල් තියෙනවද? එන්නේ නැහැ. එනිසා මේ හොරකම අපේ රටේ මේ ආර්ථිකය වැට්ටීමේ ප්‍රධාන සාධකය. මේ රට සංවර්ධනය කරන්න බැරි ප්‍රධාන බාධාවක් මේ හොරකම. පාර කඩන ලක්ෂ 100ක් වෙන් කරනවා. වෙන් කරපුවාම බෙදලා 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 ආපුවාම පාරට උඩරිම වැඩි මොනොත් ලක්ෂ 50යි 50ක් පැත්තක නේද? ඒ අවුරුදු 20ක් ර හදන්න ඕන පාර 10න් කැඩෙනවා. එහෙනම් හොරකම් කර කර රට හදන්න පුළුවන්ද? හොරකම් කර කර සෞඛ්‍ය සේවය හදන්න පුළුවන්ද? බැහැ නේද? දැන් මතකද? බෙහෙත් වලින් හොරකම් කරන අපේ ගම්වල සාමාන්‍යයෙන් තිබුණා කනබන දේවල් වලට වස මිශ්‍ර කරන්න එපා කියලා. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? බෙහෙත් වලට කෙහෙලිය ලකුණු දරන බෙහෙත් නේද? පහුගිය දවස් වල ජනතාව ඉස්පිරිතාලට ගිහිල්ලා බෙහෙතක් ගන්න ගිහුවම දොස්තර මහත්තයා නියම කරලා ඉන්ජෙක්ෂන් එකක් ගන්නවා. සතුටු වෙලා ඉනවා දොස්තර මහත්තයා ඉන්ජෙක්ෂන් එකකුත් ගැහුවල කියලා. බලනකොට කෙහෙලිය බ්‍රෑන්ඩ් වතුර. මේ වගේ අපරාධකාරයන්ට මොන වගේ දඬුවමක් දෙන්න ඕනද කියලා හිතන්න ඕගොල්ලෝ. බෙහෙත් වලට වස මිශ්‍ර කර මිනිස්සු. ඒක කොහොමද සෞඛ්‍ය සේවයක් හදන්නේ? එනිසා මේ රට හදන්න නම් හොරකම, වංචාව, දූෂණය නතර කිරීමකින් තොරව අපේ රට හදන්න බෑ. අපි තමුන්ව සහතිකයක් දෙන්නම්. අන්න ඒ වැඩේ කරන්නේ ජාතික ජන බලවේගය ආණ්ඩුව විතරයි. හරි. මේ රටේ ජනතාවට ඕන නැද්ද මේ හොරකම නතර කරන්න? ඕන නැද්ද? කවදයි නන්ද? දැන් කොච්චර කල් මේ වැඩේ කල්පනා කරාද? හැබැයි ඒගොල්ලෝ කරන්නේ ඒක කරන එකම ආණ්ඩුව ජාතික ජන බලවේගය ආණ්ඩුව වංචාව දූෂණය නාස්‍යයට තිත තියන ආණ්ඩුවක් අපි මේ සැරේ හදන්නේ. ඒ විතරක් නෙවෙයි. හොරකම් කරපු අයට මොකද කියන්නේ? දෙන්න ඕනද නැද්ද? හොරකම් කරපු දේපලාප ගන්න ඕනද නැද්ද? ගන්න ඕන. ගන්න ඕනනේ. හැබැයි මතක තියාගන්න. මෛත්‍රීපාල සිරිසේන අපි පොළොන්නරුවේ පොළොවේ මෑන්. මෛත්‍රීපාල සිරිසේනත් ඇවිල්ලා කිව්ව මොකද්ද? එයා එයාපෝට් වහලා වංචනිකයන්ට දඬුවම් දෙනවා කිව්වා. මහින්ද රාජපක්ෂලා හොරකම් කරලා තියෙනවා. එයාපෝට් එක වහනව එයා ආපු හැටි රාජපක්ෂලට පැනල යන්න දෙන්නේ. හොරකම් කරපුවාට දඬුවම් දීලා හොරකම් කරපු දේපල පවර ගන්නවා කිව්වා. අවුරුදු 3යි ගිය 2015 18 වෙනකොට අර මහින්ද රාජපක්ෂට අගමැතිකම දුන්නා. ආවේ හිරේ දාන්න නතර වුණේ අගමැතිකම දීලා. ওই විදිහටම 2019 මතකද? ඔය විදියටම 2019 ගෝඨාභය රාජපක්ෂෙනුවට කිව්වා රනිල් වික්‍රමසිංහ මහා බැංකුවට ගැහුවා රනිල් වික්‍රමසිංහ හිරේ දාන්න ඕන කිව්වා. මට මතකයි මහින්දානන්ද අලුත්ගමගේ කිව්වා රනිල් වික්‍රමසිංහ හිරේ දානකන් නිඳ යන්නේ නැහැ කිව්වා. ජනතාව මොකද කරේ? හොරු එලවන්න ඕන මහා බැංකුව හොරාට දඬුවම් දෙන්න ඕන කියලා ගැහුවා කතරී. අවුරුදු දෙකමාරයි ගිහී ආවේ රනිල් වික්‍රමසිංහ එලවලා රනිල් වික්‍රමසිංහට දඬුවම් දෙන්න. අවුරුදු දෙකමාරකින් පස්සේ ඒ රනිල් වික්‍රමසිංහට ජනාධිපතිකම දුන්නා. අත ඉස්සුවේ රොසාන්ල මතක තියාගන්න. අර ලැජ්ජා වෙන්න ඕන. එනිසා මේ රටේ ජනතාව හැමදාම
මේ දූෂිතයන්ට දඬුවම් දෙන්න ඕන දූෂණය කළාද දේපල පවර ගන්න ඕන කියලා උවමනාවක් තිබ්බා. හැබැයි මේ නායකයෝ කවුරුත් ඒක කරේ නැහැ. අන්න ඒක කරන ආණ්ඩුව තමයි ජාතික ජන බලවේගී ආණ්ඩුව. එහෙනම් එක හොරකම නැති හොරකමුන්ට දඬුවම් දෙන හොරකම් කරපු දේපල පවර ගන්න ආණ්ඩුව ඔන්න එකයි. දෙක අපේ රටේ නීති විධාන ආධිපත්‍ය අවශ්‍යයි. ලෝකේ හැම රටක්ම ඉස්සරහට ගිහිල්ලා තියෙන්නේ නීතිය හැම කෙනාටම සමානයි. හැබැයි අපේ රටේ නීතිය හැම කෙනාටම සමාන නැහැ. ධනේ තියෙන අයට එක නීතියක්, දුප්පත් අයට තව නීතියක්. බලේ තියෙන අයට එක නීතියක්, බලේ නැති අයට තව නීතියක්. එහෙම නේද? සමාන නැහැ නීති ඉදිරි. නීති ඉදිරි ඔක්කොම සමාන නම් මේ පාර්ලිමේන්තු ඉන්න භාගයක් විතර එළියේ ඇතුලේ ඉන්න ඕන. නැත්ද? හැබැයි ඒගොල්ලන්ට නීතිය සමාන නැහැ මතකද? අර අල්ලස් කොම්සුමෙන් පරීක්ෂණයක් ගියා. කෝටි ගණනක දේපල හොයාගත්තේ කොහොමද කියලා රෝහිත අබේගුණවර්ධන. අල්ලස් කොම්සුමේ පරීක්ෂණයට එන්න කියපු දවසේ රෝහිතගේ නායකයා මරුණ අය ඔය ඉඳන් දන්නේ නයි අරිනවා කියන එක ආවේ. නායකයා කෑවට පස්සේ පරීක්ෂණේ කල් ගියා. මොනවා වුණත් දන්නේ නැහැ. සාමාන්‍ය ගමේ කෙනෙකුට එහෙම. එහෙම වුණා නම් පරීක්ෂණ කරන ඉඳාර කියනවා එහෙනම් ණය ආරම්භරෙන් කියනවා කියන්නේ නැත්නම් ඉස්පිරිතාල වලට ඇවිල්ලා ඇඳට තියලා මාංචු දානවා. ඒ පොඩි අයට ඒගොල්ලන්ට එහෙම නෙවෙයි. ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? බලවත් අයට නීතිය නැති, දුප්පත් අයට නීතිය ඇති රටක් මේ තියෙන්නේ. ඒකෙන් මොකද වෙන්නේ? ඒකෙන් වෙන දේ තමයි මත්ද්‍රව්‍ය සංවිධානාත්මක අපරාධ විශාල ප්‍රමාණයක් වැඩි වෙනවා. ඔය කුඩු බිස්නස් කරන්නේ මේ පොළොන්නරුවේ කවුරු හරි ගොවි මහත්තයෙක්ද? නෑනි. සාමාන්‍ය එක සැරයකට අහුවෙන කුඩු වලින් කෝටි 300ක කුඩු අහුවුණා. කෝටි 200ක කුඩු අහුවෙනවා. කෝටි 300කට කුඩු ගේන්න පුළුවන් පොළොන්නරුවේ? ගේන්න පුළුවන් කාටෝ? බෑ. ඔවගේ ඉන්නේ ලොකු අය. එනිසා මේ අපරාධ තියන්නේ අද සංවිධානාත්මකව. ඉස්සරත් අපරාධ තිබ්බා. නේද? මොකද කරන්නේ? එයාම තුවක්කුව ගන්නවා. එයාම යනවා. එයාම වෙඩි තියනවා. එහෙමනේ. දැන් පොළොන්නරුවේ පොඩි විජේ කොහමද? එයාම වැඩේ දින්නේ. කා ඒ කේන්තියට, වෛරයට, කූපීට. නේද? කවුරුවත් ඒක අර සංවිධානාත්මක එකක් නෙවෙයි. අද එහෙම නෙවෙයි. අද මොකද වෙලා තියෙන්නේ? ඩුබායි ඉඳගෙන මෙහෙම නී මරණ. ඒ කියන්නේ මොකද්ද? සංවිධානාත්මක අපරාධ කල්ලි. හිරේ ඉඳගෙන එළිය කුඩු බිස්නස් කරනවා. පත්තරත් කියනවා, පොලිසියත් කියනවා සැලසුම් කරේ ඩුබායි වල. ගියේ නැද්ද පහුගිය දවස්වල? ඒ ඩුබායි ඉඳගෙන මෙහෙම නී මරන්න කොහොමද? මේක සංවිධානාත්මක අපරාධ. ඒ කියන්නේ මේවා පිටපස්සේ දේශපාලකයෝ ඉන්නවා. මතකද යව? අපේ රටේ 84,000ක් විතර පොලිස් නිලධාරීන් ඉන්නවා. ඒගොල්ලෝ ඇත්තටම අවංකව නීතිය ඉටු කරන්න වේසමාංශන පොලිසිය මහතු ඉන්නවා. ඕකෙන් හැබැයි 7-8ක් අර අපරාධකාරයෙක් එක්ක ඉන්නවා. හොඳට තේරුම් ගන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? සමහර නේද පාතාලේ කණ්ඩායම් ඉන්නවා. ඔය ජාවාරම්කාර ව්‍යාපාරිකයෝ, දේශපාලකයා, ජාවාරම්කාරී ව්‍යාපාරිකයා 7-8ක් වන නීතිය ඉටු කරන් ඉන්න අය. ඔන්න ඕක තමයි සංවිධානය. එහෙනම් මේක කුඩු නැති කරන්න නම්, අපරාධ නැති කරන්න නම්, සංවිධාන අපරාධ කල්ලි මැඩපවත්වන්න නම් මොකද වෙන්න ඕනකම තියෙන්නේ? මෙන්න මේ සංවිධානාත්මක අපරාධ කල්ලි වලට සංවිධානාත්මකව මෙහෙයුමක් යන්න ඕන. දේශපාලකයෝ, ඉහළ ජාවාරම්කාරයෝ, පාතාලය, අන්න ඒ වැඩේ කරනවා. ඒ වැඩේ කරන්නේ ජාතික ජන බලවේගී ආණ්ඩුව විතරයි. අපි ඔය කාටවත් මතකද යාළුවා? ලොකු පාතාල වෙන්න පුළුවන්, ලොකු කුඩු ව්‍යාපාරයක් වෙන්න පුළුවන්, අපි පොඩි වෙන්න පුළුවන්. හැබැයි අපි බයත් නැහැ, ණයත් නැහැ වැඩේ කරනවා. ඇයි? මේ ගම් පතුරලා අද කුඩු ව්‍යාප්ත වෙමින් තිබෙනවා. අපි ඉස්සර අනුරාධපුරයට කිව්වේ පූජා නගරය කියලා. අද කුඩු වලින් පිරিলা දඹුල්ල එහෙමයි. මෙහෙත් එහෙමනේ. නේද? නතර කරන්න ඕනේ නැද්ද? අන්න ඒ වැඩේ කරන ආණ්ඩුවක්. ඒ කියන්නේ මොකද්ද? හොරකම් නැති නීතිය තියෙන ආණ්ඩුවක් ජාතික ජන බලවේගය හදන්නේ. මේව ඕන මේ රට හදන්න. ඊළඟ මොකද කරන්න ඕන? පියවරෙන් පියවර මේ රට ඉස්සරහට ගේන්න ඕන. ඉස්සරලම
ගම්මල ජනතාවගේ දුප්පත්කම ප්‍රධාන ප්‍රශ්නය. ගම්මල ඒ කවුරුවත් මතක තියාගන්න, ඔය ගොඩක් අය ඔය සජිත් ප්‍රේමදාස ගාවට දැන් නැංගන එක එකයි, ඔය නගපු ගොඩක් අය ඒකට නගින්න කලින් අපේ දොරවල්ලට තට්ටු කළා. හරිද? ඔය සජිත් ප්‍රේමදාස ගාව අර ඔය නැගපු අය ඊට කලින් අපේ කාර්යාල වටේ කැරකෙන්න පටන් ගත්තා. අපි මොකද කරේ? ඕගොල්ලෝ කිසිවෙක් අපිට ඇතුල් කරගන්නේ නැහැ. ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ පැටිකිරිය හොඳ නැහැ. බය වෙන්න එපා. අනිවාර්යෙන්. හරිද? ඒවා ඔය ඔය ඒ කියන්නේ ඔය පණින අය, ඔය පැනපු අය, ඔය ඩලසලා පෙරමලා චරිත හේරත්ල මංගාව තියෙන මම මේ කියන්න දෙවේ හිටියේ මංගාව තියෙන යූපු SMS මැසේජ් කැරකුණ අපේ වටේ. හරිද? අපි ගත්තේ නෑ. අර උස മന്ത്രി ඉන්නේ ඉස්සලා මිනිහා ගිහිල්ලා හම්බුනේ බැසිල් රාජපක්ෂ, ඊට පස්සේ ගිහිල්ලා හම්බුනා රනිල් වික්‍රමසිංහ. අපිටත් එහෙම මේ පණිවිඩෙව්වා. අන්තිමට සජිත් ප්‍රේමදාස ගාව. සජිත් ප්‍රේමදාස කියන්නේ නගර සභාවේ කුණුලොරිය. හරිද? ඔය එන කුණු ඔක්කොම එකට දාගන්නවා. හරිද? අනේ කුණු, ඒ කුණු දාගන්න නැති ආණ්ඩුව තමයි, ව්‍යාපාරය තමයි, ජාතික ජන බලවේගය විතරයි කුණු එකතු කරන්නේ නැති ව්‍යාපාරය. හරිද? මොකද අපේ රට අවශ්‍ය මොකද්ද? අපේ මේ රටේ දේශපාලනේ මේ තරම් කඩාවැටෙන ප්‍රධාන හේතුවක් තමයි එහෙට මෙහෙට පණින එක. හරිද? දැන් ඔය ගත්තොත් මතක වසන්ත සේනනායක කොච්චර පැනනද? එයා කෑගල්ලේ මෙහෙට පයින්නවා, මෙහෙන් කෑගල්ලට පයින්නවා, ආයේ ගම්පහට පයින්නවා. ඒ වගේම මොකද කරන්නේ? පක්ෂෙන් පක්ෂයට පයින්නවා. මතකද පහුගිය දවස්වල රෑ රනිල් ගාව, උදේ මහින්ද ගාව, ආයේ හවස රනිල් ගාව, ආයේ උදේ මහින්ද ගාව. මතකද විකාරය? මම බලන් හිටියා දවසක් වසන්ත සේනනායක මොකක් හරි වුණොත් වෙන්නේ පාර්ලිමේන්තුවේ එහෙට මෙහෙට පැනලා මේසේ ඇප්පිලා. හරිද? ඒ තරම් පණින අය. මතක තියන ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක ඔය පණින එකත් නතර කරන නීති තවත් ශක්තිමත් කරනවා. පැන්නොත් මන්ත්‍රීකම හපක්. මොකද කියන්නේ? ඕන්න තේම අන්න එහෙම වැඩක් කරනවා නීතිය. ඊට පස්සේ අවශ්‍ය අපිට ගම්මුල ජනතාවගේ ජීවිත උසස් කරන්න ඕන. අපි දන්නවා අපේ ගම්මුල ඉන්න අම්මලා තාත්තලා දුව දරුවෝ මේ චක්‍රීය දුප්පත් භාවයකට මුහුණ දීලා තියෙනවා. අපි දුප්පත් වෙන හේතු කීපයක් තියෙනවා. එකක් කොහොමද දුප්පත් වෙන්නේ? එකක් දුප්පත් වෙනවා දෙමව්පියෝ දුප්පත් නම් දරුවෝ දුප්පත්. ඊළඟ දරුවන්ගේ දරුවෝ දුප්පත්. එහෙම ඉන්නව නේද? ඒ කියන්නේ චක්‍රීය දුප්පත්කම. අම්මා තාත්තා දුප්පත්, දරුවෝ දුප්පත්, ඊළඟ දරුවන්ගේ දරුවෝ දුප්පත්. එහෙම දුප්පත්කම තියෙනවා. තව තියෙනවා මොකද්ද? තමන් අතර ව්‍යාපාරයක් කරගෙන හිටියා. තමන් අතර කුඹුරක් කරගෙන හිටියා. හැබැයි හදිසියෙ කුඹුර විනාශ වුණා. ව්‍යාපාරේ කඩා වැටුණා. ආදායමක් නැති වුණා. ණය ගෙවා ගන්න බැරි වුණා. එතකොටත් දුප්පත් නැද්ද? සමහර අය ඉන්නවා ආදායම් මාර්ගයේ උපයපු. ගෙදරට නේද? ගෙදර රස්සාව කරපු. වැඩ කරපු කෙනාට හදිසියෙ කරදරයක් වෙනවා. එතකොට ආදායමක් උපයන්න කෙනෙක් නැහැ. එතකොටත් දුප්පත්. තේරෙනව නේද? එනිසා අපේ ග්‍රාමීය ජනතාව විවිධ ආකාරයේ දුප්පත්කමින් පෙළෙනවා. දුප්පත්කම කියන්නේ කණ්ඩ නැති එක විතරක්ම නෙවෙයි. දුප්පත් වුණාම මොකද වෙන්නේ? මතක තියාගන්න. දුප්පත් වුණාම සමාජයේ පිළිගැනීමකුත් නැහැ. දුප්පත් කෙනා පොලිසියට ගියපොන් චුට්ටක් අඩුයි සැලකිල්ල. නැත්ද? දුප්පත් කෙනා රජයේ කාර්යාලයකට ගියොත් අඩුයි සැලකිල්ල. දුප්පත් කෙනා බස් එකකට නැංගත් නිකන් නේද? ඒ දුප්පත්කම කියන්නේ කණ්ඩ නැතිකම, ආර්ථික නැති විතරක් නෙවෙයි සමාජ ප්‍රශ්නයක්. ඒ නිසා අපේ ප්‍රධානම වැඩසටහන අපි මේ ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කරනවා. මොකද තියෙන පාරවල් ඉස්සරලම අපි කරන්න ඕනකම තියෙන දේ තමයි අධ්‍යාපනය. සාමාන්‍යයෙන් අපේ ගම්වල අම්මලා තාත්තලා දන්නවා කොල්ලා ඉගෙන ගත්තොත් පවුලම ගොඩ. කියන්නේ නැද්ද? කියන්නේ නැද්ද නේද? අපි බැලුවා සංඛ්‍යා ලේඛනවල දුප්පත් අයයි නූගත් අයයි එක සමානයි. දුප්පත් නම් නූගත්, නූගත් නම් දුප්පත්. එහෙනම් මේ දුප්පත් භාවයෙන් ගොඩ එන්න තියෙන එක පාරක් තමයි මොකද්ද? අධ්‍යාපනය. හරිද? අපේ අම්මලා තාත්තලා මේක දන්නවා. දැනගෙන කොච්චර මහන්සි වුණා දරුවට උගන්වන්න. සමහර වෙලාවට දරුවට වඩා වැඩියෙන් ඉගෙන ගන්න මහන්සි වෙනවා අම්මා. නේද? අම්මත් හොඳ විඳිනවා, දරුවත් හොඳ විඳිනවා.
අපි අධ්‍යාපන ක්‍රම වෙනසක් ඇති කරනවා. අපේ රටේ පාසල් 1200ක් විතර තියෙනවා. ගුරුවරු 50ට ළමයි 50ට වඩා අඩුයි. ළමයි නැහැ ඉස්කෝලවල. එක සංඛ්‍යාලේඛනයක් තියෙනවා. අවුරුද්දට ඉස්කෝල 400 ගණන්ක් තියෙනවා. එක ළමයෙක්වත් ඇතුල් වෙලා නැහැ. ඒ කියන්නේ මොකද්ද? ගමේ ඉස්කෝලේ තිබ්බට දරුවෝ යවන්නේ නැහැ. ඇයි? පාසුකම් නැහැ, ගුරුවරු නැහැ, පිට්ටනියක් නැහැ, විද්‍යාගාරයක් නැහැ. එනිසා ට්‍රයි කරනවා දරුවා නගර ඉස්කෝලේට යවන්න. මම දන්න මේ පොළොන්නරුව ඉඳන් දරුවෝ නුවර ධර්මරාජයට යනවා. පොළොන්නරුව ඉඳන් දරුවෝ කුරුණෑගල මලියදේවට යනවා. යන්නේ නැද්ද? මෙච්චර දුර යන්න ඕනේ ඉගෙන ගන්න. ලෝකෙ කොහෙවත් නැහැ එහෙම ප්‍රශ්නයක්. ඔය ජපානේ වගේ රටකට ගියපුවාම දැන් කවුරු හරි හදිසිය පදිංචි මාරු කරනෝනේ. පදිංචි මාරු කරපුවාම ඒ මාරු කරපු තැන තියෙන ඉස්කෝලේට ළමයි දානවා. එතන පදිංචි මාරු වුණොත් එතන තියෙන ඉස්කෝලේට ළමයා දානවා. අපි ළමයා දාන්න පදිංචි මාරු කරනවා. නැත්ද? එහෙ පදිංචි මාරු තැන වෙච්ච තැනට ළමයා දානවා. අපි ළමයා දාන්න ඕන කියලා පදිංචි මාරු කරනවා. මොකද්ද මේ? අපි මේ පාසල් පද්ධතිය දින විෂමතාවය අයින් කරනවා. රැකියාව විරිත උපාධාරයෙන් ඉන්නෝ අපි විශාල ගුරු පුරප්පාඩු තියෙනවා. අපි ආරම්භයේම ගුරුවරු 20000ක් නැවත පුරප්පාඩු පුරවලා බඳව ගන්න සැලසුමක් හදලා තියෙනවා. ගම්මල ඉස්කෝලවල ඉංග්‍රීසි ගුරුවරයෙක් ගයි, ගණිත ගුරුවරයෙක් ගයි, විද්‍යා ගුරුවරයෙක් ගයි. සමහර ගුරුවරු විද්‍යාපීඨ ඉගෙන ගන්න සෞන්දර්ය විෂය ඉගෙනගෙන ගමේ ඉස්කෝලේට ආවට පස්සේ උගන්වන්නේ විද්‍යාව. බලන්න හලෝ. ඇයි ගුරුවරු නැහැ? ඉතින් දෙමව්පිය මොකද කරන්නේ? එකම දරුවා නැත්තම් දරුවෝ දෙන්න එහෙම ඉස්කෝලේකට යවලා වැඩක් නැහැ කියලා වෙන ඉස්කෝල හොයන්න පටන් ගන්න තියෙනවා. අපි තමුන්නාන්සලට කියන්නම්, දරුවෙක් යන්න පුළුවන් උපරිම දුර කිලෝමීටර 3යි. කිලෝමීටර 3ක් ඇතුළත පාසුකම් සහිත පාසල හැම දරුවෙකුට හම්බෙන අධ්‍යාපන ක්‍රමයක් අපි හදනවා. අධ්‍යාපනයේ වැඩිම බර දාන්නේ එතෙන්ට. අද ළමයිටත් නේ, ළමයිටත් මේක කරදරයක්. පාන්දර කීයට නැගිටිනවද? මන් දන්නවා දුර ඉස්කෝල වලට යවනකොට පාන්දර 5ට විතර නැගිටවන. මූණ හොදනකොටත් නිදි, ඇඳුම් හදනකොටත් නිදි, වාහනේ නංගනවනේ පටවනවා. මෙහෙම දරුවෝ වද විඳින්න ඕනද? මෙහෙම වද විඳින්න ඕනේ නැහැ. අධ්‍යාපනික නාලිසයන් ලෝකෙ එහෙම නැහැ. හරිද? හරි, නිදහසේ දරුවෝ ඉගෙන ගන්න. අපේ අම්මටත් බර, දරුවටත් බර. මොන බරක්ද මේ අධ්‍යාපනය? අපි ඒ බරෙන් ක්‍රමානුකූලව නිදහස් කරගන්න. පාසල් පද්ධතිය හොඳට හදනවා. ඊළඟ අපි ගත්තා මොකද කරන්නේ? අපේ අධ්‍යාපනයේ තියෙන එක පාරයි. ඒක රේකී පාරක. අපි කාගෙන් ඇව්වා? දරුවා කරන්න බලාපොරොත්තු වෙන කවුද? දොස්තර මහත්තයා ඉංජිනේරුවා. පොලිසිය මහත්තයාගෙන් ඇව්වා? දොස්තර මහත්තයා ඉංජිනේරුවා. සාමාන්‍යයෙන් පළවෙනි පන්දර පහුගිය කාලේ ඇතුළු වුණා 320000. වෛද්‍ය පීඨ ගන්න 2000යි. හැබැයි පළවෙනි පන්තිර ගන්නවා 320000. මේ 320000යි 300000ක්ම බලාපොරොත්තු වෙන දොස්තර වෙන්නේ. හැබැයි දොස්තරලා වෙන්න කීයද? 2000යි. බැරි වෙලාවක් වුණොත් 320000ම වෙන්නේ නැහැ. අධ්‍යාපනයේ එකපාරක් අපේ දෙන මොකද? පළවෙනි පන්තිර ඇතුළු කරනවා, පහේ සිස්සත පාස් කරනවා, 10 විභාගෙ ලියනවා, උසස් පෙළ ගණිත විද්‍යා කරනවා, වෛද්‍ය පීඨ දෙනවා, ඉංජිනේරු පීඨ දෙනවා. ඕක තමයි පාර. අපි එහෙම නෙවෙයි, 10 වසරේ 9 වසරේදී වගේ අපි තෝරාගෙන විභාගයක් තියෙනවා. ඒ විභාගය අනුව දරුවයි දෙමව්පියෝයි ගුරුවරයයි එකතු වෙලා මේ දරුවගේ තියෙන දක්ෂතාවය මෙහෙම එකක්, මේ දරුවට යන්න තියෙන පාර මේක. අන්න එම පාරවල් ගණනාවක දරුව ඉස්සරහට ගෙනල්ලා පාසලෙන් එළියට එනකොට එක්ක අධ්‍යාපනයේ ඉස්සරහට යන, එක්ක වෘත්තීය වේදිකේ කැටියට ඉස්සරහට යන නව අධ්‍යාපන ක්‍රමයක් ජාතික ජනබලවේග ස්ථාපිත කරනවා. අධ්‍යාපනය තමයි ගමේ දුප්පත් භාවය තුරන් කරන්න තියෙන එකපාරක්. අන්න ඒක හදනවා. ඊළඟ අපේ ගම්වල ඊළඟ තියෙන ප්‍රධාන එක තමයි මොකද්ද? තමන්ගේ ආර්ථිකය දියුණු කරගන්න තියෙන ප්‍රධාන එක තමයි කුසිකර්මාන්තය. හැබැයි අද කුසිකර්මාන්තය මොකද වෙලා තියෙන්නේ? බර, ආදායමක් නැති වෙලා තියෙනවා. තමුන්වහන්සේලා බිත්තර වීටික ගන්න ණයට, හාන්නේ ණයට, තෙල් පොහොර ගන්න ණයට, නේද? ගොයන් කිටක කපලා පා ගන්න ණයට. ඉතින් කුඹරට නම් හොඳට කුණු කුඹර කරලා බර වෙලා සතුට වෙනවා මූණට. හැබැයි වෙලා තියෙන මොකද්ද? ගොයන් ටික කපලා නේද පාගලා වෙනද නම් මොකද කරන්නේ? වී තොග අරන් එනවා ගෙදර.
දැන් ගෙදර ගින්නේ නැන්නේ ගෙදර ගින්නේ කමතේම විකුණනවා විකුණලා මොකද කරන්නේ පොහොර කඩේට ගෙවනවා තෙල් බෙහෙත් කඩේට ගෙවනවා බිත්තර වී ගත්ත කරාට ගෙවනවා ගොයම් පාගපු එකට ගෙවනවා කුඹුර හාපු එකට ගෙවනවා ගෙවලා ගෙදර එනකොට අඩියක් ගහලා ගෙදර එනවා දුකට දුකට හොඳයි හරි එහෙම නෙවෙද ගොයම් කපපු දවසේ සුවර අඩිය නැද්ද ඇයි දුකයි මහන්සියලා වගා කරලා අන්තිමට අතේ පිච්චක් ඉතුරු වෙන්නේ නැහැ හැබැයි අපි එහෙම නෙවෙයි අපි මේක වෙනස් කරනවා එක මෙත්තර බිත්තර වී සඳහා බීජ සඳහා වියදමක් දරන්න ඕනේ අපි බීජ පරීක්ෂණ ආයතන දියුණු කරලා බීජ බීජ ගොවි පොළවල් දියුණු කරලා බීජ හදන ගොවීන් නැති කරලා ගොවියට සාධාරණ මිලකට හොඳ ගුණාත්මක බීජ ලබා දෙන්න සැලසුම හදනවා හරි තොට බීජ දීලා ඊළඟ වතුර අපේ මේ රජරට සුළුවා මධ්‍ය පරිමාණ වැව් පද්ධතියක් තිබ්බා වැව් 32000ක් තිබ්බා අද ඉතුරු වෙලා තියෙන 14000යි මොකද වෙලා තියෙන්නේ අද සතිය වහිනකොට වැව පිටාර ගලනවා සති දෙක පායනකොට වැව හිඳෙනවා ස වැවේ තියෙන මොනවද වැඩිපුර වතුර වලට වඩා මොනවද මඩ නේද වැව් වැව් ඉස්මත්තවල හෙලි කරලා විනාශ කරලා තියෙන්නේ ඒ නිසා වැව් වල අද මඩ එනිසා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විශාල ව්‍යාපෘතියක් ගෙනෙල්ලා මේ සුළුවා මධ්‍ය පරිමාණ වැව් පද්ධතිය නැවත අර පරණ ජලය පුරවන්න තරමේ ධාරිතාවයෙන් වැඩි කරනවා. එයි අපි එක කන්නක් නෙවෙයි. ඉස්සර අපි කන්න දෙකක් වගා කර මතකද? මහා කන්න වගා කරලා මාර්තු මාසයේ අග වෙනකොට අස්වන්න නෙලපුවම ඒ ගොයම් කපු නෙරියට අපි උඳු ගැහුවා, මුං ගැහුවා, රණිල කුලේ භෝග ඊට පස්සේ වගේ නයිට්‍රජන් එනවා. ඒකත් එක්කම අපි හානවා. ඊළඟ යල් කන්න වගා කරනවා දැන් මහා කන්න පස්ස ගත්තොත් බොහොම මාරු යල් කන්න පස්ස ගන්න එකගෙන එහෙම නෙවෙයි අපි සැලසුමක් හදනවා මහා කන්න යල කන්න විතරක් නෙවෙයි අතරමැදි කන්නකුත් වගා කරන්න පුළුවන් විදිහට මේ ජල වතුර ප්‍රශ්න විසඳන සැලසුමක් තියෙනවා ඊළඟ අපි යෙදවුම් ටික අඩු මිලට දෙන්න ඕන ලෝකෙ එහෙම තමයි ලෝකෙ හැම තැනකම හරිද කුසිකර්මාන්තය සහනාධාර දෙන කුසිකර්මාන්තය ඒක ලෝකෙම ඉන්දියාව වගේ රටවල් වල තෙල් නිකන් දෙනවා විදුලිය නිකන් දෙනවා එහෙම තමයි කුසිකර්මාන්තය එනිසා අපි මොකද කරන්නේ මේ යෙදවුම් වලටත් අපි ඒ අවුරුද්ද යන නිෂ්පාදන වියදම් බලලා යෙදවුම් වලට සහනාධාර දෙන වැඩපිළිවෙලක් ජාතික ජන බලවේගය ආණ්ඩුව හදලා තියෙනවා හරිද එතකොට හොඳයි අස්වැන්න නිලනවා එතකොට මොකද වෙන්නේ එතකොට කුඹුරේ ගොයම් කපපුවාම මගදිගට සල්ලි බෙදාගෙන ඉන්න ඕනේ ගෙදර එනවා එතකොට අඩියක් ගහන්න පුළුවන් සතුටට හරිද හරිද ඒ විතරක් නෙවෙයි මේ ගොවි ජනතාව විශාල ණය බරක හෙලිලා තියෙන ණය කොච්චර ණය කම්දක්ද දැන් අපි ඇහුවොත් බෙල්ලේ දාපු චේන් එක කොහෙද තැන්කු අතේ දාපු මුද්ද කො ළමයාගේ නේද ළමයාගේ බෙල්ලේ බැඳපු තැල්ල කො ඈ බැංකුවේ වතුර මෝටර සමාරල මං අහලා තියෙන බැංකුවේ නගුල නගුල බැංකුවේ තියෙනවා නේද ඉතින් මොකද වෙලා තියෙන්නේ ගොවි ජනතාව විශාල ණය උගලක හිර වෙලා තියෙන්නේ විශාල ණය උගලක පොඩි එකක් නෙවෙයි ගෙවා ගන්න බැරි විශාල ණය උගලක හිර වෙලා තියෙන ගොවි ජනතාව හරිද එක්කෝ එළියෙන් ණයට ගන්නවා එක්කෝ බැංකුවෙන් ණයට ගන්නවා එක්කෝ සුත්‍ර මූල්‍ය කියලා ණයට ගන්නවා එක්කෝ බඩු කස් කියලා ණයට ගන්නවා අන්තිමට ණය බරින් පෙරලා තියෙනවා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ඉතා හොඳ සමීක්ෂණයක් කරලා ගෙවා ගන්න බැරි යම් ණය ප්‍රමාණයක් කපා හැරීම සඳහා අපේ යෝජනාව තියෙන ණය කපනවා හැබැයි ඒගොල්ලන්ට එක් කරන්න බෑ ඇයි ඒගොල්ලන්ට එක් කරන්න බැරි ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ඒවා කපා ගන්නවා අර දයාගමගේ මිනිහට ණය ගෙවන්න බෑ කියලා ලක්ෂ 5000 ලක්ෂ 5000 හරිද මං ආගර මේ ළඟදි මාධ්‍ය සාකච්ඡාවක දයාගමගේ කියනෝ දයාගමගේ ණය නේ දයා කම්පැනිේ ණය කම්පැනි අපේද ඩඩ්ලි ඇවිල්ලා කිව්වොත් ඩඩ්ලි ණය නේ අරලිය ණය අරලි අපේද අන්න ඒ වගේ දයා ඇවිල්ලා කියලා මොකද්ද දයා ණය නේ ණය මොකද්ද දයා කම්පැනි හරිද ඉතින් ණය කපනවායි ගොල්ලන්ගේ ආණ්ඩුවට එන්න ඕන සීනිපතු කෝටි 1500ක් කරන මුදලාල්ලා ගෙවල් වල මහ බැංකුවට ගහලා කෝටි 1100යි
පොල් තෙල් වල කෝටි 350යි. හරිද? බදු ගෙවන්න නැතුව ඉන්නවා. ජොන්ස්ටන් 50 වරක්කු බදු. අර්ජුන ඇලෝසියස් වරක්කු බදු. මෙලදී සජිත්ගේ වේදිකාවට නැගපු ලසන්ත වසන්ත පෙර වසන්ත ලක්ෂ්මන් පෙරේරා. හරිද? මාතලි අරක්කු බදු හුයික. ඒවා ඔක්කොටම පොලු තියලා ජනතාවගේ රුපියල් 25000ක් ගෙවා ගන්න බැරුණොත් මොකද කරන්නේ? පස්සෙන් පන්නගෙන යනවා. අපි මොකද කරන්නේ? උඩ ණය ඔක්කොම අය කරගෙන උද උඩ බඩු ඔක්කොම අය කරගෙන සාමාන්‍ය ජනතාවට සහනයක් දෙනවා. ඔබ අපි ණය උගුලෙන් ගලව ගන්නවා. අලු සංවර්ධන බැංකුවක් ඇති කරනවා. අඩු පොලියට ණයක් ලබා ගන්න පුළුවන් සංවර්ධන බැංකුවක් ඇති කරනවා. එතකොට ඒ විතරක් නෙමෙයි. ඊළඟ අපේ මෝල් පද්ධතිය. අපි අපදාම කියනවා මේ වීමෝ වීසා හාල් වලද පොලේ විකෘතියක් තියෙනවා. නේද? වීමිල තීරණය කරන්න එක්කෙනෙක් දෙන්නේ. ඒගොල්ලන්ට පුළුවන් මේ පොළොන් නරුවේම වීමිල තීරණය කරන්න. රටේම හාල් මිල තීරණය කරන්න. ඒ නිසා සුළුව මදි පරිමාණ මෝල් පද්ධතියක් තිබුණා. ඒ පද්ධතියම කඩා වැටුණා. නේද? අපි දන්නවා සමහර අවස්ථාවල ලොකු මෝල් නිමියට ණය දෙනවට ණය දීලා පස්සේ තමයි පොඩි මෝල් නිමියට ණය දෙන්නේ. ලොකු මෝල් නිමිය අඩු මිලට කිරලා පොඩි මෝල් නිමිය වී කිරන්න එනකොට මිල වැඩි කරනවා. වැඩි කරා මේ මෝල් පද්ධතියම විනාශ කරා. අපි නැවත මේ සුළුව මදි පරිමාණ මෝල් පද්ධතිය නගා සිටවලා ඔවුන් මුහුණ දීලා තියෙන මූල්‍ය දුෂ්කරතා වලට වැඩපිළිවෙලක් හදලා විසඳුමක් ලබා දීලා තව මෝල් නිමියන් ගණනාවක් රටේ නිර්මාණය කරනවා. මේ වැඩේ කරන්න ඕනේ නේද? එතන මොකද වෙන්නේ? වීසා සහල් වල මිලත් අපිට සාධාරණ ලෙස තීන්දුව කරන්න පුළුවන්. එහෙම ගොවි ජනතාවගේ ණය උගුලෙන් ගලව ගන්න ඕනේ. හැබැයි ඒ විතරක් නෙවෙයි. තව ආර්ථික ක්‍රම ඕනා. දැන් අපි බැලුවා සාමාන්‍යයෙන් ලෝකේ දැන් ආර්ථිකයේ තියෙන වෙනද වගේ නෙවෙයි. ඉස්සර ලෝකේ ආර්ථිකයේ වැඩි හයිය තියෙන අමුද්‍රව්‍ය තිබ්බොත් දැන් මැද පෙරදිග රටවල් දියුණු වෙන්නේ වැඩිම තෙල් සම්පතක් තියෙනවා. එතකොට දියුණු වෙන්න පුළුවන්. හරිද? එහෙනම් සමහර රටවල් වල රත්තරන් තියෙනවා. දියුණු වෙන්න පුළුවන්. ගල් නඟුරු තියෙනවා. දියුණු වෙන්න පුළුවන්. හැබැයි ලෝකේ ඒ සම්පත් වලට වඩා දැන් ලෝකේ වෙනස් සම්පතක් ගොඩනගමින් තියෙනවා. දැන් මම කියනනම් ඉන්දියාවේ. ඉන්දියාවේ ගිය අවුරුද්දේ තොරතුරු තාක්ෂණ ආර්ථිකය ඩොලර් බිලියන වැඩි හිතන්න ඕනේ. ඩොලර් බිලියන 253යි. අපේ මුළු ආර්ථිකෙම ඩොලර් බිලියන 72යි. ඉන්දියාවේ IT කර්මාන්තය ඩොලර් බිලියන 233 253යි. සිංගප්පූරුවේ 233යි. අපේ 1.2යි. IT කර්මාන්තක මොකද්ද තියෙන වටිනාකම? අමුද්‍රව්‍ය වල නෙවෙයි. ඒ නිර්මාණය කරන නිර්මාණ ශිල්පීත්වයේ දැනුමේ. දැන් මේ Apple ෆෝන් එකක් ගත්තොත් Apple ෆෝන් එකක් මාකට් එකේ විකුණන මිලෙන් 54%ක් යන්නේ ෆෝන් එක කරපු නිර්මාණයට. අමුද්‍රව්‍ය වලට නෙවෙයි වැඩි යන්නේ. එකලස් කරන එකට නෙවෙයි. සිල්ලර වෙනදාමට නෙවෙයි. බෙදා හරින එකට නෙවෙයි. වැඩි යන්නේ මොකද? ඒක නිර්මාණයට. ඒ කියන්නේ ලෝකෙ ඉස්සරහට වැඩිම වටිනාකම් හැදෙන්නේ කොතනද? දැනුමේ. මොලේ ඔළුව. එතන තමයි වැඩේ තියෙන්නේ. ගේම ගහන්න එතනින්ද? ලෝකෙ හැමතැනම අලුත් ආර්ථික ප්‍රවණතා හැදිලා තියෙන්නේ නව නිර්මාණවලින්, නව නිපැයුම්වලින්. එනිසා අපි මොකද කරන්නේ? ජාතික ජනබලවේගයේ ආණ්ඩුව වැඩිම R&D විද්‍යා හා තාක්ෂණ පැත්ත සංවර්ධනය කිරීම සඳහා සලසුම හදලා තියෙනවා. අලුත් පර්යේෂණ කරනවා. අලුත් සොයා ගැනීම් කරනවා. ඒ වගේ නිර්මාණ ඇති කරනවා. අපේ IT ඉංජිනේරුවන් 2030 වෙනකොට අපි 102ක් හදනවා. සලසුම හදලා තියෙනවා. එතකොට අන්නේ ඒ මානව සම්පත ගම්වලට ගලාගෙන එනවා. එතකොට නව ආදාය මාර්ගი පේනවා. ගම්වල ජීවිතය උසස් වෙනවා. අන්න ඒ වැඩේ කරන්න තමයි ජාතික ජනබලවේගය ආණ්ඩුවක් ඉල්ලන්නේ. හරිද? එක පැත්තක රට පොසත් වෙන්න ඕන. අනිත් පැත්ත මොකද වෙන්න ඕන? අනිත් පැත්තෙන් වෙන්න ඕනකම තියෙනදී තමයි ජනතාවට මුදල් ගලාගෙන ඉන්න ඕන. අපේ සිද්ධුනේ මොකද්ද? රට දුප්පත් වුණා. පාලකය වැඩක් නැහැ නේ කියලා. දැන් මෛත්‍රීපාල සිරිසේන ලක්ෂ මිලියන 100ක් ලක්ෂ 1000ක් ගෙවලා හොයන්න ඕන ගෙවපු විදිය. ලක්ෂ 1000ක් නේද ගෙවලා නේද? කිව්වනේ ගෙවුවා කියලා. හරිද? ඉතින් කොහෙන්ද සල්ලි එච්චර? හරිද? එනිසා ඒගොල්ලෝ ධනෙ එක්රස් කරගත්තා. රට දුප්පත් වෙනවා, ජනතාව දුප්පත් වෙනවා. ඒගොල්ලෝ ධනෙ එක්රස් කරගත්තා. එනිසා ජාතික ජනබලවේගයේ ආණ්ඩුව පියවරෙන් පියවර අපේ රට පොහොසත් කරන, ජනතාවගේ ජීවිතය ලස්සන කරන ආර්ථිකයක් අපි හදනවා.
හැබැයි එතකම් ඒකට අද අර ආණ්ඩුව අරගෙන හිටවෙයිද නෑනේ හැබැයි අපි හයියට ඉඳලා අපි ඔක්කොම මහන්සි වෙලා ඒ වැඩේ කරමු හැබැයි අද ආණ්ඩුව අරගෙන හිටවෙන්නේ එතකම් මොකද වෙන්න ඕන එතකම් ජනතාව බලා ගන්නත් උනවා දැන් රනිල් වික්‍රමසිංහ කියනවා එයා ආර්ථිකය හදනවලු 2048 2048 වෙනකොට රනිල් වික්‍රමසිංහට අවුරුදු 99යි හරිද රනිල් කපටි කියන ඒකෙන් නම් කපටි 2030 කිව්වොත් අපි 2030 අහනවනේ කෝ කියලා එයා අහන් කියනවා 2048 2048 එයා ආර්ථිකය හදනකම් මිනිසුන්ව කණ්ඩ නැතුව හිටියට කමක් නැහැ මිනිසුන්ට බෙහෙත් ගන්න බැරුව හිටියට කමක් නැහැ මිනිසුන්ට දරුවන්ට ඉගෙන ගන්න බැරුව හිටියට කමක් නැහැ එයි 48 රට හදනකම් ඉඳලු අපි එහෙම නෙවෙයි අධ්‍යාපනය ගන්න බැරි දරුවන් ඉන්න පවුල් වලට ආහාර ගන්න බැරි පවුල් වලට ඒ වගේම සෞඛ්‍ය පාසුකම් ගන්න බැරි පවුල් වලට අපි ආරම්භයේ සිටම රුපියල් 10000ක අවමයක් එතරට වඩා වැඩි ගාණක් අපි ගෙවන්න සැලසුම් කරලා තියෙනවා ගොඩක් අමාරු නම් 10000ටත් වැඩි tikai නම් අමාරුව 10000යි කමක් නැහැ නේද එහෙමනේ හැම පවුලකටම දෙනවා හැමදාමද හැමදාම ඕනද නැහැ හැමදාම ඕන්නේ නැහැ අපේ ගම්වල ජනතාව එම අතපාල ජීවත් වෙච්ච ජනතාවක් නෙවෙයි මතක තියාගන්න අපි හොඳ ගෞරවයක් වටිනාකමක් තියාගෙන ඉන්න ජනතාව තමුනාසල මතකද ඉස්සර දන්සලකට සල්ලි එකතු කරන්න ආපුවාම අපි දන්සලට සල්ලි දෙනවා සල්ලි දුන්නාම ඒ දන්සලෙන් කන්නේ දැන් මොකද කරන්නේ සල්ලි දීලා ඉස්සරලම පොලිවි නෑ ඇයි ඉස්සර අපි එහෙමයි අපිට ගෞරවයක් තිබුණා වටිනාකම් තිබුණා අපිම අතපාපු ජනතාවක් නෙවෙයි වී කඳු පිටින් ගොඩ ගෙවුවා ඉස්සර මතකයි අපේ ගම්වල මතයක් තිබුණා කඩෙන් හාල් කන එක නිකන් සෙකන්ඩ් ක්ලාස් වැඩ නේද වී තම්බල හාල් කොටා ගන්න උන එහෙම හිටපු අපි හාල් කිලෝ 10ක් ගන්න යන්න උන නේද හාල් කිලෝ 10ක් ගන්න පොලිමි යන වී කඳු ගෙවල් වලට ගෙනාපු පොළොන්නරුවේ ජනතාව හාල් කිලෝ 10ක් කරගන්න උනා පොලිමේ ගිහිල්ලා එනිසා මොකද කරේ දුප්පත්භාවයේ ගිලිටිනේට පත්තු තල්ලු කරා හැබැයි අපි මාසයකට රුපියල් 10000ක දීමනාවක් ගෙවනවා හැමදාම නෙවෙයි අපි ආර්ථික වැඩපිළිවෙල හදලා ආර්ථික දියුණුවලා ජනතාව පොහොසත් වෙන තෙක් මේ මුදල දෙනවා හොඳද ඊළඟ සෞඛ්‍ය අධ්‍යාපන ඒ වගේම ආහාර වලට මේ ආණ්ඩුව බදු ගහනවා අපි ඉන්න බද්දත් අයින් කරනවා ආහාර මිල සෞඛ්‍ය මිල අධ්‍යාපන සඳහා දරන වියදම අඩු කරන්න පුළුවන් ඒ විතරක් නෙමෙයි අවුරුදු එකහමාර දෙකක් වගේ ඇතුළත මම අද සාතික කරලා යන්නම් විදුලි බිල තුනෙන් එකකින් අඩු කරනවා රුපියල් 600 බිල රුපියල් 400 වේ රුපියල් 300 බිල රුපියල් 200 වේ අන්න ඒ විදිහට අඩු කරන්න පුළුවන් අපේ සැලසුම් මතලා තියෙන බලාගාර ටිකයි පුනර්ජනනය ඉන්න බලශක්ති ව්‍යාපෘති ටිකයි හදපුවම පුළුවන් වැඩේ කරන්න මොකද ඉස්සරහට දැන් ඔය වார்த்தාවක් තියෙනවා 2030 වෙනකොට ලෝකේ තෙල් සඳහා තියෙන ඉල්ලුම උපරිමයට එනවා 2030න් පස්සේ තෙල් සඳහා තියෙන ඉල්ලුම අඩු වෙනවා හරිද ලෝකේ තෙල් වලින් ගල් ලඟුරු වලින් බලශක්ති හදපු එක 2030 ඉඳන් අඩු වෙන්න පටන් ගන්නවා 2050 වෙනකොට ලෝකේ වැඩිම ඉල්ලුම ඉන්නේ පුනර්ජනනීය බලශක්තිය ඒ කියන්නේ ග්‍රීන් හයිඩ්‍රජන් එහෙම නැත්නම් සුලන් බලයෙන් සූර්ය බලයෙන් තමයි අනාගතයේදී 2050 වෙනකොට කියන ලෝකේ බලශක්තියෙන් 65 85 හදන්නේ සූර්ය බලයෙන් නේද ග්‍රීන් හයිඩ්‍රජන් එහෙම නැත්නම් මොනවද මේ සුලම් බලයෙන් අපිට තියෙනවා මන්නාරම් ද්‍රෝණිය ඒ පළාතේ ගවේෂණය කරලා තිනවා සුලම් බලෙන් හදන්න පුළුවන් ගිගාවොට් 40කට වැඩි අපේ රටේ මුළු ඉල්ලුමම 2040 වෙනකොට ඉන්නේ ගිගාවොට් 8යි 2040 ද අපේ මුළු ඉල්ලුමම ගිගාවොට් 8යි අපිට උණු හැබැයි සුලම් වලින් විතර 40000ක් හදන්න පුළුවන් මේ ගිගාවොට් 40ක් හදන්න පුළුවන් මෙගාවොට් 40000කට වඩා වැඩි ප්‍රමාණයක් හදන්න පුළුවන් හරිද ඒ කියන්නේ මොකද්ද විශාල විභවතාවයක් තියෙනවා අපි උතෙන්ට ආයෝජන ගෙනලා මේ සුලම් බලය හදන්න ඕන හැබැයි මේගොල්ලොත් ගෙනාවා අදානිව අදානි විදුලි එකක හදන්න ඩොලර් සත 8.22ක් ගන්න හැබැයි ඒ අදානිම ඉන්දියාවේ හදනවා සුලම් වලින්
ඒ අදාන ඉන්දියාවේ හදනවා ඩොලර් සත හතරට අඩුයි. අපේ හදනවා අටයි විසි දෙකයි. ඇයි ඇමතියන්ට ගාන දෙන්න ඕන. අපි ඒ ව්‍යාපෘති ගැන නැවත සැලකිල්ලක් කරලා සුලන් බලයෙන් නේද සූර්ය බලයෙන් විදුලි නිෂ්පාදනය කර ව්‍යාපෘති ඉස්සරහට ගෙනලා අඩු මිලට විදුලියත් අතිරේක විදුලිය එළියට යවන්න සැලසුමක් ජාතික ජන බලවේගය හදලා තියෙනවා. මත තියාගන්න බල ශක්තිය නේද. ඊට පස්සේ අපි ගත්තොත් සෞඛ්‍ය සේවය අපි සැලසුම් කරනවා. දැන් අපේ සෞඛ්‍ය සේවය ටික හොඳ මට්ටමක නෙවෙයි තියෙන්නේ. ලෙඩා තමයි තීරණය කරන්නේ කොහාටද යන්නේ කියලා. බදුල්ලෙක ඉල්ල බෙහෙත් ගන්නවද, කුරුණෑගල මහ ඉස්පිරිතාලට යනවද, පොළොන්නරුවේ මහ ඉස්පිරිතාලට යනවද, වැලිකන්ද රෝහලට යනවද, තීරණය කරන්නේ කවුද? ලෙඩා. ලෙඩා හිතනවා ආ පොළොන්නරුවේ ආපියගේ පොළොන්නරුවේ ඉස්පිරිතාලට ගොඩ වෙන්න මහ ඉස්පිරිතාලට. ලෝකේ ලෙඩා නෙමෙයි තීරණය කරන්නේ. ඒකට ඉන්නවා ප්‍රාථමික වෛද්‍යවරයෙක් ඉන්නවා. ඒ ප්‍රාථමික වෛද්‍යවරයා මොකද කරන්නේ? ඒ ලෙඩාගේ තියෙන ලෙඩේ ස්වභාවය බලලා එයා තමයි යොමු කරන්න කොහටද යන්න ඕන කියලා. එනිසා අපි මොකද කරන්නේ? යම් පෞල් සංඛ්‍යාවක් තීරණය කරලා අන්නේ පෞල් සංඛ්‍යාවට ඉන්නවා වෛද්‍යවරේ. එතකොට ආ ඉස්සරලම යන්න කාගාවටද? ඉස්සරලම ගන්නෝ යන්න ඕන තමන්ගේ වෛද්‍යවරයා ගාවට. එයා ගාව තියෙන පරණ ඉතිහාසය, එයා ගාව තියෙන පෞලේ පරම්පරාවෙන් රෝග තියෙනවා විස්තර ඔක්කොම තියෙනවා. එයා ලෙඩා දියා බලනවා මේක සාමාන්‍ය එකක් ගිහිල්ලා ටිකක් නේද ටිකක් විවේක ගත්තොත් මේක හොඳ වෙයි. ආ මේක නම් හොඳ නෑ, ටිකක් පොළොන්නරුවේ මහ ඉස්පිරිතාලට යන්න වෙයි. අන්න එයා ලියුමක් දෙනවා ඔයා පොළොන්නරුවේ මහ ඉස්පිරිතාලට යන්න. එතකොට සෞඛ්‍ය සේ විධිමත් වෙනවා. අපි අද මොකදලා තියෙන අවිධිමත්. පොළට ආපු ගමන් බෙහෙත් ගන්න යනවා. පොළොන්නරුවේ ටවුන් එකට ආපු එකේ බෙහෙත් ටිකුත් තර අයියා. එහෙම බෙහෙත් ගන්නවද ලෝකේ? මට මේ ළඟ දොස්තර මාත්‍රු වගේ කිව්ව මරු කතාවක්. අර ක්ලිනික් එනවනේ. ඒතර වැඩි හිටියයි ඉන්නෝනේ අමාරුනේ තනියම එන්න. තව කෙනෙක් එක්ක එනවනේ. ආවට පස්සේ අර ක්ලිනික් එකට නිකන් පැය 4ක් 5ක් නිකන් පොලි මිදලා රස්තිය අදු වෙනවනේ. ඊට පස්සේ ආපු කෙනා හිතනවලු මම තාපු එකේ බෙහෙත් ටිකක් එන්නේ අම්මට බෙහෙත් තරම් දෙන්න. අන්තිමට එයා බෙහෙතුත් ගන්නවා. එහෙම ලෝකෙ කොහෙවත් බෙහෙත් ගන්නෑ. හරිද? ඒ නිසා අපේ ප්‍රාථමික සෞඛ්‍ය අධ්‍යාපනය බිඳ වැටලා තියෙන්නේ. පවුල් සම්බන්ධ වුණු වෛද්‍යවරයෙක් ඉන්නවා. එතකොට එයා තීරණය කරනවා මොකද්ද? හොඳ නැද්ද එහෙම? හොඳ නැද්ද? එහෙම ක්‍රමයක් ඕනා. අන්න එහෙම ක්‍රමයක් තමයි හොඳ සෞඛ්‍ය සේවයක්. හරිද? පොලිමේ ඉන්න ඕනේ නැති ලෙඩාගෙන දොස්තර මහත්තයා දන්නවා. දොස්තර මහත්තයා ගැනත් ලෙඩා දන්නවා නේද? එහෙම තමයි. මොකද සමහර ලෙඩ සමහර ලෙඩු කියන්න කැමති නෑ. සමහර විට ලෙඩක් කිව්වොත් නිකන් මගේ ඇඟ මගේ නිකන් පෞරුෂයට හොඳ නෑ මම ලෙඩ. දොස්තර මහත්තයා නෑ නෑ වෙන්න බෑ දොස්තර මහත්තයා කියනවා. මම අහලා තිනවා. හරිද? මට ඉහෙම් බහින ලෙඩක් නෑ කියලා කියන්න කැමති. එනිසා අපේ සෞඛ්‍ය සේවයට වඩා අපි විධිමත් කරනවා. අධ්‍යාපනය, සෞඛ්‍ය, ඊළඟ ප්‍රවාහන. ප්‍රවාහන ප්‍රධාන ප්‍රශ්නය. ලෝකේ ගොඩක් රටවල පාවිච්චි කරන පොදු ප්‍රවාහනේ. හරිද? දැන් ওই ගොඩක් රටවල දිරි දෙන්නේ පොදු ප්‍රවාහනෙට. දියුණු රටවල් වල තියෙනවා බස් එකට යන්න වෙනම ලේන් එකක් තියෙනවා. අර තමන්ගේ පෞද්ගලික වාහන වල આવොත් ඒ ලේන් හිර වෙලා බස් එක වේගෙන් යනවා. කවුරුත් කැමති නම් කොටද බස් එකේ යන්නේ. සමහර රටවල් වල තියෙනවා තමන්ගේ පෞද්ගලික කාර් එක නගර සීමාවට ඇතුළු කරොත් සල්ලි ගෙවන්න ඕන. ඒගොල්ලෝ එන්න පොදු ප්‍රවාහනේ. එනිසා වැඩිපුර දිරිගෙන යන්නේ පොදු ප්‍රවාහනේට. අපේ මොකද වෙලා තියෙන්නේ? අපි රස්සාව කරලා කොහොම හරි මරුටි කාර් එක කර ගන්න හදනවා. ගත්ත දවස් ඉඳන් හැම මාසෙම රුපියල් 35000යි කාර් එකට. අපි නොදැනුවත් මොකද වෙලා තියෙන්නේ? අපේ ප්‍රවාහන වියදම 35000යි. මාසෙට රුපියල් 70000 පඩි ගෙවනවා කාර් එකට 35000 ගෙවනවා. මේ ජීවිතේ වැඩක් නෑ. ප්‍රවාහනයේ තමන්ගේ වැටුපෙන් තමන්ගේ ආදායමෙන් එච්චර දරන්න ඕනේ නෑ ප්‍රවාහනෙට. නේද? හොඳ ප්‍රතු ප්‍රවාහන සේවයක් තියෙනවා. අද අපි මන්දන ගාමන්ට වල වැඩ කරන සහෝදරියන් බැලුවොත් දරුව බැලුවොත් ඒගොල්ලෝ ඉස්සරලම පඩියෙන් කරන්න මොකද? ස්කූටියක් ගන්නවා. නේද? ස්කූටියකට සාමාන්‍ය වාරිකය කැපෙනවා රුපියල් 35000. ආ 35000. පඩිය 40000. අන්තිමට මුළු රස්සාවම කරන්නේ ස්කූටියක් ගන්න. වැඩක් තියෙනවද? වැඩක් නැහැනේ. ඇයි ඒ පොදු ප්‍රවාහනේ නැහැ? පොදු ප්‍රවාහන පිළිබඳ විශ්වාසයක් නැහැ. එනිසා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව කාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවයක් හදනවා. තමන් කැමති නම්
ආදායම හොඳ නම් කාර් එකක් ගන්න. ඒක දරා ගන්න පුළුවන් නම් කාර් එකක් ගන්න. දරා ගන්න පුළුවන් නම් බයිසිකලයක් ගන්න. අද දරා ගන්න පුළුවන් හින්දා නෙවෙයි ගන්නෙ. වෙන විදියක් නැහැ යන්න එන්න. ඒකට වෙලා තියෙනවා. අන්න එහෙම පොදු ප්‍ර. එතකොට මොකද වෙන්නේ? අධ්‍යාපනයේ බර අඩු වෙනවා. ප්‍රවාහනයේ බර අඩු වෙනවා. නේද? සෞඛ්‍ය සේවයේ බර අඩු වෙනවා. එතකොට ජනතාවට හොඳින් ජීවත් වෙන්න පුළුවන්. අන්න එහෙම ආණ්ඩුවක් ඕනේ නැද්ද අපි? අන්න ඒක තමයි අපි අදන්නේ. ඒ නිසා ජාතික ජන බලවේගයේ මේ සැලසුම් කළා තියෙන්නේ ඉතාමත් රට දියුණු කරන සැලසුම් සහගත ආර්ථික වැඩපිළිවෙළක්. නිකන් එකක් නෙවෙයි මේ. හරිද? අවුරුදු 7 8 හොඳට පොරබැදුවෝ. නේද? මුල් අවුරුදු 5 මේකෙන් ගොඩාක් ප්‍රමාණ සාර්ථක කරන්න පුළුවන්. තව අවස්ථාවක හොඳටම යන්න පුළුවන්. හරිද? අවුරුදු 4 5කින් හොඳ රටක් බවට මේ රටපත් කරන්න පුළුවන්. ඒ වෙනුවෙන් අපි සියලු දෙනා එකතු වෙන්න ඕන. එහෙනම් මේකේ අවස්ථා දෙකක් තියෙනවා. එක මොකද්ද? බලය ගැනීම. දෙක මොකද්ද? බලය අරගෙන රට හදන එක. දැන් අපි හමු වෙන අභියෝගය මොකද්ද? දැන් තියෙන්නේ බලය ගන්න එක. දැන් ඒකට වැඩි කරන්න ඕන. හරි. අපිට කතා කරන්න පුළුවන්. සැලසුම් හදන්න පුළුවන්. හැබැයි බලය ගන්නවද නැද්ද කියලා තීරණය කරන්නේ තමුන්නාන්සලා ගමේ ඡන්ද පෙට්ටිය. මොකද කියන්නේ? ගමේ ඡන්ද පෙට්ටියේ මොකද තත්ත්වය? මොකද තත්ත්වය? ගමේ ඡන්ද පෙට්ටිය අන්න වැඩිම ඡන්ද ප්‍රමාණය මාලිමාවට කතරේ ගාලා පුරවන්න ඕන. ලෑස්තිද? දුර්වලතම් තියනවද? කොයාර අඩුවක් තියනවනම් ඔක්කොම ඒ අඩු ඡන්ද මැදිස්ත්‍රාන්ට ගිහිල්ලා ඥාති හම්බෙලා යාළුවෝ හම්බෙලා දන්නාය හම්බෙලා මේ ටික දවසයි තියෙන්නේ අපි පුරබදමු ශක්තිමත් පාලනයක් ශක්තිමත් ජනවරමක් ජනවාරි නේද ජනවරමක් සැප්තැම්බර් මාසේ 21 වෙනිදාට ලබා දෙන්න අපි ඉස්සලා ආණ්ඩු හදමු ඊට පස්සේ අපි ඔක්කොම එකතුලා මේ රට හදමු ඒ වෙනුවෙන් සිළු දිනා එකතු වෙන්න කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා භූමි ස්තුති හැම දිනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා භූමි ස්තුති හැම දිනාටම සෑම දිනාට ජය වේවා මේ වැඩේ අපි කරන්න ඕන කිරීම සඳහා අපි වැඩ කරමු මැදි අතුරු කියලා ඉල්ලා සිටිමින් මම නතර වෙනවා භූමි ස්තුති හැම දිනාට සැප්තැම්බර් 21 වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණේ නියත ජනපති ආදරණීය සදාදරණීය අනුර කුමාර දිසානායක සහෝදරයාට අනුර සහෝදරයාට ජාතික ජන බලවේගයට